ගරුස්වාමින් වහන්ස තිරිසන් අපාය සැකසিলা තියෙන්නෙම හිම සතුන් නිරයට යාම සඳහාමද ඒ තිරිසන් සතෙකුට කොයිම වෙලාවකවත් නොවන ඉහළට මතුවීමක් සිද්ධ වෙන්නේ නැහැ මොකද තිරිසන් සතා තුල වැඩෙන්නම අකුසල මූලයන් නොවන දැන් බලන්නකෝ මේ තිරිසන් ලෝකයේ ලස්සනම සතා කවුද මේ කුරුල්ලනේ කුරුල්ලට කොච්චර අපි ආදරේද කොච්චර කැමතිද යා ලස්සනට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලට කියන්නේ නොවන අකුසල් නිදියක් කියලා අකුසල් නිදියක් කියලා කියන්නේ ඇයි මේ කුරුල්ලා උදේ ඉඳන් හවස් වෙනකම් මොකද කරන්නේ පණුවන් දැලඹුවන් මරමරා කනවන ඕන තේරෙනවා මේ පණුවන් දැලඹුවන් මරමරා කන මොහොතක් පාසා යාතුල මරණීය චේතනාව සකස් වෙනවා ඊට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා නමුත් එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණාට නෝනා ප්‍රාණඝාත මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා දැන් ඔබ හිතන්න සමහර අන්‍යාගමික මහත්තුරු ඉන්නවා ඒගොල්ලන්ට සත්තු මැරීම කියන එක තහනම් නැහැ ආගමේ තේරෙනවා ඒගොල්ලෝ කැමැත්තෙන් සතුටෙන් තමයි සත්තු මරන්නේ නමුත් මැරුවා කියන්නේ ඒගොල්ලෝ කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ කර්මයේ කර්මඵල විශ්වාසයක් නැතුව ඒගොල්ලෝ සත්තු මැරුවා කියලා ඒගොල්ලන්ට අකුසලේ නැද්ද අකුසලේ තියෙනවා කුරුල්ලාටත් එහෙම තමයි එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුරන්නේ නැහැ ඒ නිසා මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලෙ සිද්ධ වෙනවා. ඒ නිසා මේ කුරුල්ලෙක් තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලායි ගොඩ එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තිරිසන් කුලේ ඉපදෙන සෑම සතෙක්ම එක දිගට ආත්ම භාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. ඒ කියන්නේ හරකෙක් මැරෙන වෙලාවේ ඒ හරකට උපාදානය වෙන්නේ හරක් පැලමයි. හරකෙක් වෙලාම ඉපදෙනවා. ඌරෙක් මැරෙන වෙලාවේ ඌරාට උපාදානය වෙන්නේ ඌරු රැළමයි. ඌරෙක් වෙලාම ඉපදෙනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුලාට උපාදානය වෙන්නේ කුකුල් රැළමයි. බිත්තරේකම ප්‍රතිසන්දිය ලබනවා. ඒ වගේ එක දිගට නොවන ආත්ම භාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඉතින් ගැළවිල්ලක් නැහැ. ගැළවිල්ලක් නැහැ. ඉතින් ඔය අපි තිරිසන් සතා තුලින් ඔය සංසාර බයයි දකින්න ඕනේ. ඔය සංසාර බයයි. ඔය සංසාර බය දැක්කනම් නෝනා ඒක තමයි අපි මේ ලෝකෙට කරන්න තියෙන මේ ධර්මයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨම හරය. ඒක දකින්න නැතුව අපි ඔය සිල්ලර දේවල් පස්සේ ගියෝ මේ ශාසනෙත් අපිට අහිමි වෙලා යනවා. අපිත් අවසානයේ තිරිසන් ලෝකෙට වැටෙනවා. එච්චර තමයි අපිට වෙන්නේ. ඒ නිසා ධර්මයේ අර්ථවත් දේ ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.